Hai Bon Putih. Hai Bon Se. Hai Bon Se. Hai Bon. Hai Bon Se. Hai Putih, hai Bon. Sebenarnya ada hai Bon. දැන් මේකේ ඔන්ලයින් විතරක් එනවා අනුකි ඔන්ලයින් විතරයි එන්නේ නේද උත්තරත් එහෙම නේද උත්තරක් ගෙවල් කොහෙද උත්තරක් ගෙවල් කොහෙද ගෙවල් කොහෙද නුවර නේද Oh, tawat tin wanita ya. Online විතරක් එන අය ඔය කියන්නේ උද්ගම සිප්සේ වලට සම්බන්ධ නැහැ එන්නේ නැති online විතරක් එන අය දාම් බලන්න රේස් හෑන් ලකුණ අනුකි online එන්නේ නැහැ Hari putih api grade 8 kiala patang gatte ya. Api me hata wasare antima padan tuna witara tino kata kara. Kata kala tamai api hata wasare patang kan ne. Mau kita lahir menang api sipsa wane no ne puja ni eno. Rani te eno. Mahisa boset te no. Api dan uttaral di utte ak ehema hambun nae ne neda uttaral di utte ak labun labenn nathuwa thi mata mataka widiyata අපි ඒ වුණාට ගිය හතියේ තොප්පි වෙලෙන්දගේ පාඩම පටන් ගත්තා. තොප්පි වෙලෙන්දගේ සින්දුවකුත් ඇහුවේ. දැන් අපි මේක පොඩ්ඩක් පාඩම ගැන කතා කරන්න. පෙරලා ගන්න 168 පිටුව. චතුර වේව කතා කරා. මේකත් අපි ටිකක් කතා කරා. දැන් ඔන්න තොප්පි වෙලෙන්ද යනවා දැන් මේ ගැන අපි මූලික කතාවක් ගිය හැටි කතා කරපු නිසා මම පාඩම පටන් ගන්නවා හැඳින්වීමක් නොකර මොකද අපි උතේ ගිය හැටි කතා කරා මේ ගැන ටිකක් තොප්පි වෙලෙන්දෙක් මේ මන් තොප්පි හදාගෙන මේ මන් ලස්සන කූඩෙක අඩුක් කරාගෙන තොප්පි කූඩයක් හිසේ පියාගෙන ගමින් ගමට ගමන් යතේ දැන් තොප්පි වෙලෙන්ද ගමන් යනවා තොප්පි විකුණන්න අපි අහලා තියෙන පොඩි කාලේ තොපි වෙරෙන්ද කතාව තමයි ප්‍රතිනිර්මාණය කරන්නේ සෝමලතා සුබසිංහ නාට්‍යයක් විදියට පුතේ බලන්න තොප්පි මං හදාපු තොප්පි පාට තොප්පි උන්ති පුතාටයි දුවටයි දෙන්නට සල්ලි ගෙවා සෙල්ලම් බඩු ගන්නට ඉස්කෝලේ පොත් පැන්සල් ගන්නට ගමින් ගමට ගමන් යතේ පුංචි පුතාට දුවට දෙන්න සල්ලි ගෙවා සෙල්ලම් බඩු අරගන්න ඉස්කෝලේ පැන්සල් පොත් ගන්න දරුවන් මේක තමයි මේ තොප්පි වෙලෙන්ද තොප්පි වෙලඳාම් කරන්නේ මේ තොප්පි වෙලඳාම යන්න තොප්පි කවුද ගන්නෙ තොප්පි පාට තොප්පි හරිලාබයි තොප්පි කිය කියන දුවේ පුතා එක සැරේට මේක දකින්න දුව
තොප්පි වලින් දෙක් තාත්තා තොප්පි හදාගෙන තාත්තා ලස්සන කූඩයක් ලස්සන කූඩයක අඩු කරගෙන තොප්පි කූඩයක් හිසේ තියාගෙන අම්මා හදා දුන් වත්මුල අරගෙන ගමින් ගමට ගමන්ද උන්චි අපට දැන් ගෙදර මේ තොප්පි වලින් දෙක දුවයි පුතේ උන්චි අපට සෙල්ලම් බඩු ගන්නට පාසල් පොත් පැන්සල් අර ගන්නට කෑමට බීමට සල්ලි හොයන්නට ගමින් ගමට ගමන් ගතේ පිළි තොප්පි 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 කවුද ගන්නෙ තොප්පි හරිලාබයි තොප්පි එළඹගෙන පුංචි දුවට පොඩි පුතාට අවුව වැස්ස නොදෙන්නට හැඩට වැඩට ගමන් යන්න මං හදාපු තොප්පි ගන්න තොප්පි 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 කියලා කියන පුංචි ළමෙක් මෙයා තොප්පි වලින් ද යනවා දකින්න තොප්පි මේ තොප්පි මේ ගේන තොප්පි අම්මේ අම්මේ තොප්පි අරන් දෙන්න තොප්පි තොප්පි එන්න එන්න බබා එන්න මෙන්න මෙන්න මේ බලන්න වැඩි මිල නෑ ගජනාපයි හැඩයි 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 තොප්පි 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 ළමයා අනේ අම්මේ මේ බලන්න මේ මේ තොප්පි හරි ලස්සන දාගෙන ඉස්කෝලේ යන්න මේ තොප්පි අරන් දෙන්න ළමයාගේ අම්මා මේ ළමයෝ නිකන් ඉන්න අපරාධේ ඇදලා දාන්න ඕ උඹට අරන් දෙන්න මාළඟ මිල මුදල් කොයිද වෙලෙන්ද අනේ කමක් නෑ හාමිනේ පුංචි අයගේ ආසාවනේ හා 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 ගන්න ගන්න කැමති එකක් ගෙන බලන්න මට නෑ කිසි කරදරයක් බබාලට ඕනේ තෝරලා ඇඳලා බලලා සතුටු වෙන්න මිලට ගන්න සල්ලි නැතත් දාලා බලලා සතුටු වෙන්න කියලා කියනවා අම්ම කියනවා කීයද මේ තොප්පි ගන්නද ගණන්ද මේ තොප්පි වෙලෙන්ද කියනවා පනම් හතයි ගජලාබයි හැම එකක්ම එකම මිලයි අම්ම කියනවා මේ දරුවන්ගේ දැන් තොප්පි වෙලෙන්ද මේ තොප්පි බලන්න ආපුවා අම්ම පනම් හතක් නම් වැඩි වෙලෙන්ද පනම් දෙකක්වත් වටීද මන්දා මට නම් නෑ මේ වාවල අගයක් මේ ළමයගේ කරදරේ මිසක් ළමෙක් දැන් තොප්පිය කිල්ලක් අඬ වැඩියා එයාට දැන් තොප්පියක් අරගෙන ගන්න තමයි හතා කරන්නේ මේ අම්මට වටින කමක් නැහැ කියලා කියන එච්චර. වෙනද පණන් දෙකක් හරි කතාව මේක හදා ගන්නත් මට පණන් පහක් වියදම්. කොහොම තමයි දැන් කාලේ බොහොම හිඟයි මිනිස්සුන්ට කොහොම වුණත් උත්සාහය කෑම වේල පිරිමහන්. මෙහෙමද මේ මෙහෙම දෙයට කොහෙ මුදල්ද? මේව කාගේ වැරදිද? වෙනෙන් තොප්පි කූඩයක්ගෙන වේදිකාව වටේ ගමන් කරා. කවුරුත් නෑ තොප්පි ගන්න අද නෑ කිසි වාසි ලැබුණේ එහා ගොඩේ ඉඳලා මම පයින් ගමන් කරලා මට තෙහෙට්ටුවයි පිපාසයි එයි මිස නෑ මට වෙනත් වාසි ඉර මුදුනට ආවා පාරත් රත් වූවා මට මහන්සි වූවා බඩගින්නත් අවුන දැන් බලන්න මෙයාට තොප්පි ගන්න නෑ කවුරුත් කවුරුත් නෑ තොප්පි ගන්න අද නෑ කිසි වාසි ලැබුණේ එහා ගොඩේ ඉඳලා මම පයින් ගමන් කරලාම හේතුවයි පිපාසය මිස නෑ මට වෙන වාසි ඉර මුදුනට ආවා පාරත් රත් වූවා මට මහන්සි වූවා බඩගින්නත් ආවා වෙලෙන්ද හොඳ හැටි අතු විහිදී ගිය ගසක් ඇතේ සිසිල් සුළඟ සිසිල් කරන දිය ඇලක් ඇතේ මෙතන අගේ මට විඩා හරින්ට ගසක සිසිල් සිසිල් තෙවනක් ලැබ ගන්නට අසලින් බැස යන අර ඇල වෙතට ගොස් හැකි වෙයි මට දිය නා ගන්නට අහල පහල කිසිවකු නැතුව දෝ ගමන් ගමන් තොටක් බොහෝ ඈත ඈතක වේ දෝ තොප්පි කූඩේ රැකගත හැකි දෝ මදක් ඇස පියා විඩා හරින්ද ඔන්න මුත්තේ ජෙසිත මගේ ෆෝන් කළා පිරිස තොප්පි වෙලෙන්දා මහන්සි මගහරින්න වෙලා හාන්සි හිතලා ඔහු තොප්පි කූඩේ හිසින් බිමට ගත්තා ගොස් ඇල වෙත දියට නැමී සිසිල් දියෙන් මූණ තෙමා දිය සිසිලයි නිල් පියටයි දිය නාන්ට ඔහුට හිතේ ඇඳුම් උනා ගොඩින් තබා ඇඳුම් ඉහළ දාලා ගොඩින් දියා
ඇලට බැසා ජපුන් ගසා දිය පේනාගෙන නානා විඩා ගොසින් සිත පිරුණා. ගොඩක් ඇවිත් ඇඳුම් ගොඩට ඇවිත් ඇඳුම් මැදන් පුංචි පුතයි පුංචි දුවයි. ගොඩයි නුතේ. හෙලෝ සර්. හරි ඊළඟට ගොඩට ඇවිත් ඇඳුම් නැනම් පුංචි පුතයි පුංචි දුවයි උදව් කරලා බිලිඳ හැදුව බත් මුලගෙන ලිහාබල පුංචි පුතයි දුවයි තමයි උදව් කරලා තියෙන්නේ බත් මුල හදන්නේ බිලිඳ හදපු කෑමක සතුටින් එය කන්නේ වෙන සිංහල හාලේ බතකුයි පොල් සම්බල් හරිම රසයි වත් එකහෙන් කඩල උයපු පොල් පොලොස් ඇඳුම ඇඹුල හරි කදිමයි බිලිඳ බත් මුල හරි රස වූයේ රස නහරින් පිනා ගියේ විඩාව මග හැරී ගියේ පොඩ්ඩක් නිදිමත වූයේ වටපිට බැලුවා කිසිවෙක් නැතුව අපොත්ති කූඩි ගත මුලින්ම තැබුවා අහල පහල කිසිවකු නෑ පේන්ට හැකි මට ඇලවී ටිකක් නිදන්නට තොප්පි කූඩේ මා ළඟින් තියාගෙන එක තොප්පියකින් මුහුණ වසාගේ අන්න ඒකට තොප්පියෙන්ද නිදාගන්න ඉර එළියෙන් ඇසවසා නිදන්නට එක තොප්පියකින් මූණ වසාගෙන තොප්පි කූඩයක් ළඟින් තියාගෙන ඇස පියාගනේ ගස යට වැතිරේගෙන එළෙන්දා නිින්ද ඇවිටම ගස්වලවල එල්ලි පැද්දී එන වඳුරු වලක් එතනට කඩා වැටේ ඔන්න වඳුරු ටිකක් එනවා ඉතින් තනම් දෙනා තම් දෙනා තනාදන තනම් දෙනා තනේ නාතේ තනම් දෙනා තම් දෙනා තනා දෙන තනම් දෙනා තනේ නාතේ ගසින් ගසට පැන ලැබුම් සොයා ගොත් කොළදල්ලු පලතුරු අනුභව කරමින් ගසින් ගසට පැන ලැබුම් සොයා ගොත් කොළදල්ලු පලතුරු අනුභව කරමින් කරනම් අල්ලා උංචිලි පැදලා සෙල්ලම් කරමින් උසුළු විසුළුවෙන් දවස ගෙවන්නා වඳුරු රංචුවක් එතැනට ආවා කරනම් අල්ලා සර්කස් පෑවා උසුළු විසුළුවෙන් විනෝද වූවා තනම් දෙනා තනෙනාතෙයි ගස යට නිදනා තොප්පි වෙලෙන්දා ගස යට නිදනා තොප්පි වෙලෙන්දා පනමක් කියන්නේ කීයද කියලා අහනවා මොකිට පනම කියන්නේ පුතේ ඒ කාලේ මුදල් වටිනාකමට අඩුව පනමක් කියන්නේ සතේට අඩු ගාන ගස යට නිදනා තොප්පි වෙලෙන්දා ගස යට නිදනා තොප්පි වෙලෙන්දා දැක දැන් වඳුරන් කලබල වීලා හෙමිහිට ලන් වී එබිකම් කර බැලුවා ඇගේ මවිල් හරි පොඩ්ඩයි රෙදි කඩමළු ඔතා ඇතේ ඒ කියන්නේ වඳුරුන්ට ඇගේමයි ගොඩක් තියෙන රෙදි කඩමළු ඇඳගෙන නැහැනේ මෙයාගේ ඇගේමයි ටිකයිලු තියෙන රෙදි වලින් කඩමළු වලින් ඔතාගෙන මවිල් නැතත් වලිගෙ නැතත් මවිල් ඇත්තේ නැහැ ඇගේ වඳුරුන්ගේ වගේ මිනිසුන්ට වලිගයක් ඇත්තේ නැහැ හරියට වඳුර එක්ම වගේ මේස වඳුරුන්ගෙන් පැවතගෙන එනවා කියලා කියනවා. වටෙන් එබුණා විපරම් කර බැලුවා හරි පුදුමයි ලොකු පැනයක්. අමුතු වඳුරු රාලකෙනේ නැට්ටකුත් නැහැ. ඇගේ මල්ලුත් නැහැ.
මං අහලා තියෙනවා මං මේ ලෝකෙට වඳුරු කුලේ එන්න කලින් හිටියේ මං අහලා තියෙනවා මං මේ ලෝකෙට වඳුරු කුලේ එන්න කලින් හිටියේ කියලා මිනිස්සු කියලා සත්තු උන්ට වලුගේ තිබුණේ නැතිලු මවෙල තිබුණේ හරි පොඩ්ඩලු උන්ට පිස්සු අපට පස්සේ උන් ආවේ අපි ඉස්සරහින් ආවේ ආ වඳුරුගෙන් පස්සේ වෙන මිනිස්සු පැවතගෙන කියලා කියන්නේ උන්ට කෑම අඩු හින්දා වලිගේ නැතිලු මයිල් අඩුලු පිනුමක් ගැහුවා හෝවක් ඒවා ගහේ එල්ලුණා උන්චිලි පැද්දා කවුරු දැයි සිතුවා පරක්කු වියා හින්දා උන්ට නැතිලු වලිග තිබුණු උන්ට නැතිලු මයිල් තිබුණේ ඒ වුණාට මොලේ වැඩි මොලෙන් නැති වැඩේ මොකක්ද සීතලේට පෙරේ හැකිද අපට වගේ හොඳට උන්ට ගහින් ගහට පණින්ට බෑ කරණම් අල්ලන්නට බෑ ගෙවල් නැතුව ඉන්නට බෑ පොළොවේ මිසක් යන්නට බෑ ඇඳුම් නැතුව සීතලයි ඒ හැටියට අපි ඉස්සරින්ම ආවේ උන් ආවේ අපට පස්සේ වඳුරුට පස්සේ මිනිස්සු ආව කියලා කියන්නේ උඹලගේ වාදේ නවත්තපල්ල ඌගෙන හොයලා බලලා වරේ හොයලා බලන්න වරෙල්ලා කියලා වඳුරේ හතරේම වඳුර කතා කරනවා පිටිස යනවා ඔළුව කසාලා සිතමින් වලිගේ අල්ලලා බලිමින් කෙස් පැලෙන්න තරමට දැන් වඳුර කල්පනා කරති එක එක වාද කරති නැවතත් උන් කිට්ටු කරති තොප්පි විරෙන්ද කියලා විමසිල්ලෙන් විපලම් කර තොප්පි කූඩේ ඇදලා බලති ගස යට නිදනා සතාගේ ඔළුවේ තියෙන තොප්පිය හොඳ හැටි බැලුවේ තොප්පි දැමූ වඳුරා ගජ භාවේ තමනු සිත තොප්පිය දා බැලුවේ ආදන් තොප්පිය දාලින්ද වඳුරෙක් කියලා හිතාගෙන මූණ වහගෙන මේ කට්ටියත් තොප්පියක් දාලා ආයි ආයි හරි ජාති හැඩයි වැඩයි හරි ප්‍රීති තොප්පි දමාගත් වඳුරෝ ප්‍රීතියෙන් පිනා ගියේ එක එක හැඩ බැලුවෝ සන්තෝෂෙන් පිරී ගියෝ තොප්පි දමාගත් වඳුරෝ ප්‍රීතියෙන් පිනා ගියෝ යස නැටුම් නැටූ වඳුරෝ මා හඬින් සිනාසුනෝ ඒ හඬින් වෙලෙන්දා ගස යට උන් නිදා ඇහැරියේ තිකෙස්සි හඬ කොහෙන් විමසි වෙලෙන්දාට හරි පුදුමයි හරි අපූරු වඳුරලක් පාට පාට තොප්පි දැමූ වඳුරලක් සිහිනයක්වත් දෝ මෙන අරුමයක් දෝ දෙස් විසහැර බලා මවිත වී නැගිට්ටා හිස් ඌඩේ දුටුවා මගේ අප්පූ ඌඩේ හිස් පෙරෙන්දාට දැන් වැටිහිනි උන්ට තොප්පි කොහෙන් ලැබුණේ කූඩේ පිරලා තොප්පි තිබුණි දැන් කූඩේ හිස්ව තිබුණි කූඩේ හිස්ව තිබුණි වෙලෙන්දාට එලෝපෙනුනි පොඩි පුතාට පොඩි දෝනිට පොත්පත් ගන්නෙ කොහොමද සෙල්ලම් බඩු ගන්නෙ කොහොමද තොප්පි වෙලෙන්දා දුප්පත් විය දැන් අඳු කුඳු වෙලෙන්දාට වෙලෙන්දා හිටගත්තා වඳුරෝ බය වුණා තොප්පිය දාගත් ගමන් ගහ උඩට නැග්ගා දැන් කොහොමද තොප්පි ගේන්නේ ගන්න තොප්පි නැතුව කොහොමද යන්නේ පොඩි පුතාට පොඩි දෝන්ට සෙල්ලම් බඩු කොහොම ගන්න පොත් පැන්සල් කොහොම ගන්න කලබල වූ වෙලෙන්දා එහාට ගියේ ඇවිත්තා මෙහාට ඇවිත්තා දැත් හිතේ ගසා ගත්තා එහි දිව්වා මෙහි දිව්වා පිස්සුව හිල වගේ දිව්වා වඳුරු ටිකක් බිමට බැස්ස වලිගේ නැති හතා කරපු හැම දෙයක්ම වුන් කළා කෝපෝ වෙලෙන්දා එහෙ දෙව්වා මෙහෙ දෙව්වා එක ඒක දැපුළු වඳුරෝ දෙහෙ දෙව්වා මෙහෙ දෙව කුමක් කරන්ද ඕනොදත් වෙලෙන්දා ඒ පස බැලුවා මේ පස බැලුවා ඒ දුටු වඳුරෝ ඒසේම කෙරුවා ඒ පස බැලුවා මේ පස බැලුවා නල්ලේ අත ගහගත්තේ වෙලෙන්දා වඳුරුන් නල්ලේ අත ගහගත්තා දෑ තිනට ගත් කල ඒ වෙලෙන්දා වඳුරෝ සිය දෑ දින ඉනට ගත්තා හරි කර්මයක් නේ මේක යස වැඩේනේ වඳුරු කොලොප්පම මගේ තොප්පි හොරකම් කර මට කළ හදි මදිවට මුන් උසුරු විසුරු කරලා කොලොක්කොම පටන් ගත්තා කරන්නේ කොහොම හොඳ වැඩක් කකු කඩලා දානවම වෙලෙන්ද තරහගෙන එහෙ බලුවා මෙහෙ බලා ලොකු ගලක් අතටගෙන වඳුරන්ට ගැතුවා ඒ දුටු වඳුරෝ දෙහෙමලා ගල් සොයා අතටගෙන වෙලෙන්දාට ගැතුවා මේන් විට වෙලෙන්දා වැටුණේ කාරණේ වඳුරන් කරන්නේ ඔහුට ඔහු අනුකරණයක් මිස කොලොක්කමක් නොවේ සන්තුන් වූ වෙලෙන්දාට තොප්පි නැවත ලබා ගන්න හොඳ නුවණක් පහළ වුණේ තම හිත මත දමා තිබූ තොප්පිය වෙතට යවා තම අත හිමින් එයගෙන් අතට ගත්තා
ඒ විට වඳුරෝද ඔවුන් අත්යවා තොප්පිය වෙත තමයි ඉත තිබුණු තොප්පි ගත්තෝ අතින් වෙළෙන්දා ඒ ගමන කිට්ටු කර කූඩයට තම අත වූ තොප්පිය කූඩයට දැම්මා. වඳුරෝද ඒ ගමන කිට්ටු කර කූඩයට තම අත වූ තොප්පිගෙන කූඩයට දැම් වෙළෙන්දාට හරි සතුටුයි. කූඩේ පිරල තොප්පි ඇති වහා පැන් වහා පැන්න කූඩේ වෙතට ගත්ත විගස කූඩේ හිතට ඉඩක් නොදී වදුරන්හට හනි හනිකට දිව්ව ඒ පිට. පසු ප්‍රබලා දිව්ව ඒ පිට පැන්න වදුර ඒ විගතට තොප්පි කූඩේ තිබුණු දැන්ට කූඩෙත් නෑ තොප්පිත් නෑ. කුමක් වුණද තේරුම් නෑ. වට පිට බලන්නේ කූඩේ අරන් ඈත දුව වෙළෙන්දා දකින්න. හරි 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 ඌ මිනිහෙක් හරියට හරි මිනිහෙක් වලිගේ නැතත් මවිල් නැතත් මොලේ නැති මිනිහෙක් තොප්පි 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 කියගෙන වඳුර වෙළෙන්දා තොප්පි විකුණන්න යනවා. බලමු මේක මේ අපි නාට්‍යයේ කොටසක් පරි බලන්න පුළුවන් කියලා පොඩ්ඩක් ඉන්නේ. Thank you.
පේනව නේද ළමයි? ඔව් සර්. කොටසක් ඒ ඔයි කොටස ටියුට් එකේ මම දීලා තියෙනවා ඔක අලුත් ටියුට් එකේ ඇත්තනේ තොප්පි වෙරෙන්ද කික් බලන්න ළමා නාට්‍ය කලාව අලුත් ටියුට් එක ලැබිච්ච නැති අය ඉන්නවද? අය උත්තරාලට ලැබුණද ටියුට් එක? ජනවාරියේද? ජනවාරියේ කො? තාම හම්බුනේ නැහැ සර්. ගෙවලා තියෙන්නේ සර්. ඔව් සර් ගෙව්වා. උත්තරා හම්බුණාද ටියුට් එක? ටියුට් එක හම්බුනේ නැහැ නේ. ආද ලින්ක් එකේ නේ. ඈ? අටේ පන්ති එක හම්බුනේ. හා හා. හරි හරි හරි. අටේ එකනේ. අටේ එකත් එක්ක අපි හතේ ඔව් අටේ කියලා තමයි තියෙන්නේ. ඒක අටේ ටියුට් එකේ ඇති තොපි වෙලෙන්ද කියලා 22 වෙනි පාඩම කියලා. හතේ අටේ ටියුට් එක ඔයි තේන්න සෝ අන්න අනිත් එක ඔයි උදයන්ග රුක්ෂාන් කියලා ගහලා තියෙන නමක් තී ඒක බලන්න ආන්නේ ටියුට් එක පෙරලා ගන්න කලු පිට හම්බ වෙයි ඈ එන ළමයින් උදෙසා ළමා මනසට ගැලපෙන තේමාවක් අසුරින් ගොඩනගනු ලබන නාට්‍ය ළමා නාට්‍ය වේ එහෙනම් ළමයින් උදෙසා තියෙන නාට්‍ය නැත්නම් ළමයින් වෙනුවෙන් පවත්වන නාට්‍ය ළමා නාට්‍ය කියලා හඳුන්වනවලු. බොහෝ විට ළමා නාට්‍ය වල ළමයින් රැගෙන කාර්ය සිදු කරන අතර ඇතැම් විට වැඩිහිටියෝ ළමා භූමිකා රඟ දක්වමින් නාට්‍ය සිද්ධි සංසිද්ධිය ළමා මනසට රැගෙන. ගොඩක් වෙලාවට ළමයින්ම ළමා නාට්‍ය වල ළඟපානවලු නැත්නම් වැඩිහිටියෝ ළමයින් වගේ ළඟපාලා ළමා මනසට බණින විදියක් අරගෙන යන උත්සාහ කරනවලු. භාෂාව සේම ඇඳුම් පැළඳුම් හා වේදිකාවේ හැසිරීම ආදී ළමාගේ ළමයාගේ මනසට ගෝචර වන පරිදි කෙන් ළමයට වැටහෙන පරිදි සැකදීන් මෙහිලා තිබේ. බොහෝ විට ළමා නාට්‍ය තුළින් ළමයාගේ රසඤ්ඤතාවය තීව්‍ර කරනවා වැඩි කරනවා
අසංගිතාවය කියන්නේ රස විඳීමේ හැකියාව. ඔයාලා ගීතයක් අහලා රස විඳිනවා. නාට්‍යයක් බලලා රස විඳිනවා. ළමයෙන්ගේ රසඥතාවය වැඩි දියුණු වෙනවා. ඒකනම් මේ නාට්‍යකින් රසඥතාවය වැඩි දියුණාට පුතේ දැන් ওই තියෙන හරසොන් බොල් ඒ නාට්‍ය බලුවා කියලා රසඥතාවයක් එහෙම වර්ධනය වෙන්නේ නැහැ. රසඥතාවයක් වර්ධනය වෙන්නේ ඔබ පොතක් කියවන්න ඕන. නාට්‍යයක් බලන්න ඕන හොඳ. හොඳ ඔබගේ මනසට ගැළපෙන ඔබට ගැළපෙන චිත්‍රපටියක් වගේ ඉඳලා හිටලා බලන්න. මේව තමයි රසඥතාවය දිනු කරන දේවල්. කවි පන්තියක් කියවන්න ඕන. කවියක් හදන්න ඕන. ආයිදේ බොහෝ විට ළමා නාට්‍ය තුළින් ළමා රසඥතාවය දිනු කරේ චින්තන ශක්තියෙන් යුක්ත මානව දයාවෙන් පිරි සෞන්දර්යවාදී දරුවෙකු සමාජගත කර කිරීමට ළමා නාට්‍ය තුළින් හැකියාවක් ලැබෙන අතර ළමා නාට්‍ය ඍජුව කිසියම් උපදේශයකින් අවසන් වීමෙන් එය වඩා සාර්ථක වේ කියලා කියන්නේ. බොහෝ ළමා නාට්‍යවලදී දවස සඳහා ගද්‍ය හෝ පද්‍ය හා ගද්‍ය පද්‍ය සම්මිශ්‍රව භාවිතාවන අතර සංගීත ගායන වාදනය ආදී වැනි නමුරුවක් දක්වයි. එනම් ගොඩක් නාට්‍ය පුතේ එක්ක ගද්‍ය නැත්නම් පද්‍ය නැත්නම් ගද්‍ය පද්‍ය සම්මිශ්‍රිත. මේ වනාන්තරේ අප මංගුලා වී ඇද්දයි මාතුල සැකයක් උපදී. අපි මන මේ නාට්‍යයේදී මන මේ කුමරිය කියන ආකාරය. බය නොවන සුදුර මාගේ නම ධනුද්දර බවට හාගනු. එයා ධනුද්දර කියලා. ඉතින් මේ ගද්‍යයි පද්‍යයි සම්මිශ්‍රිතයි. මේ වර්මාලාට. ඔබ දැනගත යුතු හතර අභිනය බලන්න නාට්‍යයක් කරනකොට නාට්‍ය සතර අභිනය කියලා එකක් තියෙනවා. මේ නාට්‍ය නළුනිරිය මේ සතර අභිනය හොඳින් ප්‍රගුණ කරලා තියෙනවා. නාට්‍යක රඟ දක්වන අය ගාව මේව තියෙනවා බලන්න. සතර අභිනය නාට්‍යයක භාෂාවයි. නාට්‍යයේ ප්‍රේක්ෂකයා සමීපට යන්නේ මේ සතර අභිනය තුළින්. බලන්න පළවෙනි එක ආංගික අභිනය. අංග චලන මගින් අංග චලන හොඳින් මේව කරලා ඒවෙන් අර්ථ ප්‍රකාශ කරන්න හැකි වෙනවා. ආශිත. වාචික අභිනය කියන්නේ දෙබස් සංවාද සංගීත කාව්‍ය ප්‍රකාශ කියන දේවල් කියන්න පුළුවන්. සාත්‍තික අභිනය හරි වැදගත් මුහුණේ බය කම රළු බව කරුණා බරිත බව මේව පෙන්වන්න පුළුවන් වෙනවා මුහුණේ. සාත්‍තික ඉරියාවාසයෙන් කොන හැකියින් ප්‍රකාශ. ආහාර අභිනය කියන්නේ ඇඳුම් පැළඳුම් වේදිකා තිරා ආදී වල අදහස් ප්‍රකාශ කිරීම. රතොප්පි වෙනදා නාට්‍ය සෝමනතා සුබලිංග මාත්‍යගේ නාට්‍ය විදවතක් වෙද එතකොට යන කතාවක් තමයි මෙතන බෙදනම් වෙලා තියෙන්නේ. මේකේ ඉදිරිය තියෙන භාෂාව ගැන ගත්තොතින් අහන්නේ පළවෙනි එක ඒකමයි. මේකේ ගද්‍ය සහ පද්‍ය මිශ්‍රිත භාෂාවක් කියලායි කියන්නේ. ගද්‍ය පද්‍ය ගද්‍ය හෝ පද්‍ය හා ගද්‍ය පද්‍ය භාවිත කරනවා. ගද්‍ය හෝ පද්‍ය හා ගද්‍ය පද්‍ය භාවිත කරන දෙයක් කියලා. එතකොට පුතේ මේ ප්‍රශ්න හතක් තියෙන ප්‍රශ්න හත එමේ අටක් මේ ප්‍රශ්න ටිකට උත්තර ලියන්න ඕන පුතේ. ප්‍රධාන ප්‍රශ්න 8යි. ඊට පස්සේ චිත්‍ර කතාවක් ලියන්න දෙන චිත්‍ර කතාව අපවට පත් කරන්න ඕන. නැත්නම් ඔබ හිතන අවස්ථාව සිතුවන්න ගන්න ඕන. එතකොට 8න් පස්සේ එක දෙක කියලා තියෙනවා. එක චිත්‍ර කතාවක් මේක ඉස්මතු වෙන විදිහ හදන්න ඕන. නැත්නම් ඔබ සිතන අවස්ථාව සිතුවන්න ගන්න මේ කතාව. තව එකක් කියන ඉහළ ලියන කුරුළු පැටවක අතර සංවාදයක් ලියන්න පැරණි පැණි පිරි මලක් වෙත ඉගිලියාව වරුපා මල අතර තියෙන සංවාදය ලියන්න. මේ ටික පුතේ මෙයින් එකයි ඔබ කරන්න ඕනේ. එක චිත්‍රයක් එක චිත්‍ර කතාවක්. කුරුළු මවයි අම්මයි සංවාදයක් තියෙනවා. මලක් මත ඉගිලි මලක් ප්‍රති ක්‍රියා බවකහ මල අතර ඇති වෙන සංවාදය ඔබ කැමති එකක් තෝරගෙන කරන්න. මේකේ
ප්‍රශ්න පහක් කරන්න බලන්න ප්‍රශ්න පහකට උත්තර ලියන්න බලන්න එතකොට නැති අයට මොකද්ද කරන්නේ ප්‍රශ්න අනුකි ප්‍රශ්න පහ ලියා ගන්න පුළුවන්ද පොතේ පුළුවන් සර් මේ නාට්‍යයේ භාෂාවේ ඇති විශේෂත්වය මේ නාට්‍යයේ භාෂාවේ ඇති විශේෂත්වය කුමක්ද තොප්පි වෙළෙන්දා තොප්පි විකුණන්නේ ඇයි ඊළඟට තොප්පි වෙළෙන්දා තොප්පි විකුණන්නේ ඇයි තුන්වෙනි එක ගජලාබයි යන්නෙන් කියවෙන්නේ කුමක්ද ගජලාබයි යන්නෙන් කියවෙන්නේ කුමක්ද දැන් අර මේ ළමයි අඩු වෙලා ඉන්නේ අපි 6 වෙනි පටන් ගත්තනේ පන්ති එකට ඉන්න ළමයි කොටසක් ඉන්න බොහෝතරේ නිසාද ඒක නරවෙන් ළමයි එන ළමයි ටිකක් ඇවිත් තියෙනවා ඕසෙත් පන්ති ආවේ නැහැ කොහොමත් මොකද ඉන්න ළමයි ඉන්න පූජනේ ඉන්න කොහොමත් ඒක දැන් සුමිත් සර් ගෙටි උඩට සුමිත් සර් ගොරතින් මගේ එක මට ඔන්ලයින් කරන්න පුළුවන් මිල මුදල් යන්නෙන් කියවෙන්නේ කුමක්ද ඊළඟ පස්සේ මිල මුදල් යන්නෙන් කියවෙන්නේ කුමක්ද දැන් පස්සේ එක මේ තොප්පි වල විශේෂත්වය කුමක්ද මේ තොප්පි වල විශේෂත්වය කුමක්ද ඔබට උත්තර ලියන්න අරගෙන බඳුරු ටේක් හරි සර් හරි නේ හරි අපි බලමු එහෙනම් මේ නාට්‍යයේ ඇති භාෂාවේ විශේෂත්වය කුමක්ද
ගද්‍ය පද්‍ය හා ගද්‍ය පද්‍ය මිශ්‍රිත බස්වහර ගද්‍ය පද්‍ය හා ගද්‍ය පද්‍ය මිශ්‍රිත බස්වහර ගද්‍ය පද්‍ය හා ගද්‍ය පද්‍ය මිශ්‍රිත බස්වහර Topi enda topi ukuran ini ay, mana muli mati ya? Kau dari kian mana lihat betul? Oke, dua dah, kita ada. Dua dah, punci buta ada, selam baru pot pensil kan? Ah, punci buta ada, punci dua dah, selam baru pot pensil gan. Bawa mana ya utar ini ya? Gajalaba yannen kiyawenne kumakda? Tulu kawana. Hari labai. Ah, hari labai, harima labai kiyana ekai gajalaben kiyuwe. Hari labai. Milamudala yannen kiyawenne kumakda? Sali. Sali. Oh, minum tak kira orang juga lepas dia. Katakan, kira ini kumak dah kira no. Mudah permainan. Minum mudah lihat ni, kira ini kumak dah. Oh, mudah permainan, kat luar ni. මේ තොප්පි වල විශේෂත්වය කුමක්ද? අල්ලාස් මේ ආරක්ෂා වෙන්න. අමෙන්න මෙහෙම තියෙනවා. පුංචි දුවට පුංචි පුතාට අවුව වැස්ස නොදෙනේනට හැඬට වැට ගමන යන්න මං හදාපු තොප්පි ගන්න. එහෙනම් මේක අහන තොප්පි වල විශේෂත්වය මොකද්ද? Punca putar, punca dua tahu, wasa, nodi ni, head to head gawang kiri. Tahu wasa nodi ni, head to head gawang yang kiri sama yang non. Ilang itu hanu apa oke kak? Ek mahan ni, kalau minum dah jangan yang kewen ni, kumak tu. So itu perlu bishay hati, tapi aku juga biasa noda ni, ente handa betul gaman noda. Endi ini mata hakiwi, pelan di ini mata hakiwi. Topi orang dah bukan pan, duskara tu aku kumak tu. Kisah macam ni kau gigi topi lupa kisah. Ah, kisah macam ni kau gigi topi nolak bag laba nak ni. Topi orang dah gigi batmu lagi na, nanti kiri atte kese dah. Kalau nanti tiada macam mana dah no, nanti lihat cukup macam mana. Topi Belanda ke bat mula kena nanti ni untuk kamu tu kira. Singhala halé batu tu. Ah, singhala halé batu ini pol sambalui. Polos watte kahing kadulah itu polos sambalai. Ah, polos sambalai, hari.
ඊළඟ ප්‍රශ්න පහටත් උත්තර ලියමු. අනුකී WhatsApp නම්බර් එක කියන මම කක් ගාලා ඉවරන මේ එක්කෙන් පොත 10 ප්‍රශ්න කි. හරි සර් 0.76යි 68යි 73යි මේවා පොත් 742 හරි සර් ඊළඟ ප්‍රශ්න පහට අනිත් අය උත්තර ලියන්න. අනුගේ නම්බර් එක WhatsApp වෙන්න නැහැ. යනවා සර් WhatsApp. ඉන්නවද? 076 68 73 842. ඔව් සර්. නැතන් සර් තව නම්බර් එකක් තියෙනවා. යනවා නේ නම්බර එක 0.71 51 33 722 මේ 71 52 33 කො 51 33 සර් පාස් එකයි ඉතුරු ටික කිස්සේ නම්බර් එකේද කියන්නේ නැහැ නිතරම අහකට. අප ගයන්ද?
ඉලියුනහම කියන්න. හරි නේද? ඔන්න දවසක් දා තොප්පි වෙලෙන්දෙක් තොප්පි වෙලඳාම ගියා. තොප්පි 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 කියලා කෑ ගගහ ගමින් ගමට වෙලඳාම ගියා. ඇවිදලා ඇවිදලා මහන්සියට ගහක් යට වාඩි වුණා. දන්නේම නැතුව වෙලෙන්දට නිින්ද ගියා. මේ ගහේ හිටියා වඳුරු රංචුවක්. ඒ වෙලාවේ ගහේ හිටපු වඳුරු ගහෙන් බැහැලා වෙලෙන්ද දිහා බැලුවා. තොප්පියකුත් දාගෙන වෙලෙන්ද හොඳටම නිදි. වඳුරු ටික දැක්කා කූඩේ තියෙන අනිත් තොප්පි ටික. වෙලෙන්ද තොප්පියක් දාගෙන ඉන්න හින්දා අර තොප්පි ටික අරගෙන වඳුරොත් ඒ තොප්පි ටික දාගත්තා. වඳුරෝ කියලා කියන්නේ අනුන් කරන එක කරන జాතියක්නේ. ඔන්න වෙලෙන්දට ඇහැරුණා. ඇහැරලා බලනකොට කූඩේ තොප්පි එකක්වත් නැහැ. වෙලෙන්ද උඩ බැලුවා. බලනකොට තොප්පි ටික දාගත්ත වඳුරු ගහේ මේ අත පැන පැන ඉන්නවා. වෙලෙන්ද කෑ ගහන්න පටන් ගත්තා. මේක දැකපු වඳුරු කෑ ගහන්න පටන් ගත්තා. මේ විදිහට වෙලෙන්දට උසුළු විසුළු කරමින් වඳුරු ටික ඒ මේ අත පැන පැන හිටියා. නැවත තමන්ගේ තොප්පි ටික ලබා ගන්න කොහොමද කියලා වෙලෙන්ද කල්පනා කරා. ඒ වෙලාවේ වෙලෙන්දට කදිම නුවණක් පහළ වුණා. තමන් කරන එක වඳුරුත් කරන ගෙන හිටපු තොප්පිය ගලවල විසි කරපු එක. මේක දැකපු වඳුරෝ ටිකත් තමන් ඔළුවේ දාගෙන හිටපු තොප්පිය ගලවල විසි කරා. වෙලෙන්ද තොප්පි ටික ඔක්කොම ඇහිඳගෙන ආපහු වෙලඳාම ගියා. මං ඒ කිව්වේ දුවේ පුතේ ප්‍රසිද්ධ ජන කතාවක්. තොප්පි වෙලෙන්දගේ කතාව. මේ කතාව එක එක විදිහට ඕගොල්ලෝ අහලා ඇති. ඒ කොහොම ඇහුවත් පුතේ මේක ජන කතාවක්. මේ ජනකතාව පාදක කරගෙන තමයි සෝමලතා සුබසිංහ මහත්මිය තොප්පි වෙලෙන්දා කියන ළමා වේදිකා නාට්‍ය නිර්මාණය කරන්නේ. අපි මේ නාට්‍යෙන් පොඩි කොටසක් දැන් අරඹලා ඉමු. මේක ජනකතාවක්. මේ ජනකතාව පාදක කරගෙන තමයි සෝමලතා සුබසිංහ. ආ ඔකේ. ඔතේ ඒ කොටස අපි නරඹව කලින්. හරි අපි යන් කතා කරන්න.
තොපි වෙළෙන්දා මූණ පාව දුෂ්කරතාවය කුමක්ද කියලා යහන්නේ. මොකක්ද දුෂ්කරතාවය? ඔකේ තොපි කවුරුත් ගත්තද? මොකක්ද ඒස? ඔව් කවුරුත් තොපි ගත්තේ නැහැ. පයින්ම ගමන් කරලා තෙහෙට්ටුවයි පිපාසයයි හැදුනා. අහන්නේ තොපි කා දෙවියන් මූණ පාව දුෂ්කරතාවය මොකක්ද කියන්නේ? පයින්ම ගමන් කරලා මෙහෙන්සියයි මහන්සියයි විඩාවයි දැරුණා. එත්තටි. තොපි වෙළෙන්දා ගේ බත්මුල ගැන නාට්‍ය එළිවෙත්තේ කෙසේද? සිංහල ආලේ බතුයි පොල් සම්බෝලයි ගහෙන් කඩලා උයපු පොලොස් ඇඹුලයි. ආහාර ගැන අවසාන තොපි වෙළෙන්දා කුමක් කළේද? ආහාර ගැන අවසාන තොපි වෙළෙන්දා කුමක් කළේද? ගස යට වැතිලා නිදා ගැනීම. ආ ගස යට වැතිලා නිදා ගැනීම බොහොම හොඳයි. ආගන්තුකයන් පැවසු දෑ මොනවාද? සර් උඩ ප්‍රශ්නයක් තියෙනවා තව. ඔව්. ආගන්තුකයන් තොපි දාගෙන සිටි බව දුටු වෙළෙන්දාට දීපත් වූයේ කුමක්ද? මොකද්ද? ආගන්තුක පිරිස අත තිබූ තොප්පි සෝරි ආගන්තුකයන්ට තොප්පි දාගෙන සිටින දුක වෙළෙන්දා සිහිපත් වූයේ කුමක්ද? පුංචි පුතාට පුංචි දුවට පොත්පත් හා සෙල්ලම් බඩු ගන්නේ කෙසේද? දැන් කොහමද? ඔව් පුංචි පුතාට පුංචි දුවට සෙල්ලම් බඩු ගන්න කොහමද? පොත් පැන්සල් ගන්න කොහමද? පුංචි පුතාට දුවට සෙල්ලම් බඩු ගන්න කොහමද? පොත් පැන්සල් ගන්න කොහමද? ඊළඟක ආගන්තුකයන් ආගන්තුක පිරිස අත තිබූ තොප්පි ගන්නට වෙළෙන්දා කළ උපාය කුමක්ද? ආගන්තුක පිරිස අත තිබූ තොප්පි ගන්නට වෙළෙන්දා කළ උපාය කුමක්ද? ආගන්තුක හිස පෑදී තොප්පිය කූඩයට දැමීම. ඔව් අත තිබූ තොප්පිය කූඩයට දැමීම. එතකොට අනිත් උන්දරොත් කූඩයට දැනත් දැම්. චිත්‍ර කතාවක් හරි හිතුවමක් හරි ගෙදෙද්දි කරන්න ඕන. ඒ ටික කැමති ලබන හතිය ඔයාලා කරන්න ඕනේ කරගෙන කරලා මට WhatsApp එකේ වන්න බලන්න. 23 යහළුවෝ පාඩමක් පොඩ්ඩක් පටන් ගමු. දර බහුතරේ අපි ඉවරයි ඒ. බලන්න ඒකේ තියෙනවා වෙන මෙහෙම 181 පිටුවේ මේ පෙරලා ගන්නකො ළමා නාට්‍ය පිටපත් රචනයේ තියෙන කොටසක් තියෙනවා. ළමාගේ පරිචය ලබු වෙලා කියනවා මෙහෙම වැඩුණු මහ ලොකුවට කීයද වයසේ තමුසෙට කිතුල් ගන්න. අහන එක පුදුමය. දැන් මට වයස 50. ලබල ගියා. මට මාස 6කුත් දවස් 4කි තවමත් ඉතුරු වෙන්නේ. ඔබ බාල බව මම දැනගෙන සිටිමි හොඳටම පවුවද. නැතත් නොයසක් මට උස වෙමි ඔබේ තරමට මට මෙන් ඉක්මනට ඇදෙන්නට බැරි මොකද තමුසෙට කිතුල් ගසත් දෙනු ලසනු කදේ. ඉක්මනට හැදුනොත් ඒක මනින් නැති වෙත් මගේ ඇඟ වේලිලා මාසෙන් දෙකෙන් මගේ ඇඟ වේලිලා මාසෙන් දෙකෙන් හැදිලා ඔබ මෙන් මැලවිලා
දහස් ගන්නක් ගියා මෙල්බන් ඉක්මනට හැදුනොත් ඒ ඉක්මනින්ම නැති වෙයි මගේ ඇඟේ වෙලිලා කිතුල් ගහේ වෙලිලා මාසෙන් දෙකෙන් නැදිලා ඔබ මෙන්ම මැලවිලා දහස් ගණනක් ගියා මෙල්ලා කියලා විසි තුනට අපි යම් පාඩම් ආචාර්ය EW අධිකාරම් යනු ලංකාවේ බෞද්ධ පාසලටසක් ආරම්භ කිරීමට පුරෝගාමී වූ විද්වතෙක් පැරණි ලක්දිව බෞද්ධ ඉතිහාසය නම නිබන්ධනය සඳහා ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය බණු පැරණි ලක්දිව බෞද්ධ ඉතිහාසය නම නිබන්ධනය සඳහා ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලැබූ අධිකාරම් සිංහ විද්‍යා අධ්‍යාපන ශාස්ත්‍රයේ දායකත්වයක් සැපයෝහු විද්‍යා සිංහල මාධ්‍යයෙන් ගැනීම සඳහා පොඩ්ඩක් කැමරක මේල් පොඩ්ඩක් ඉමු විද්‍යා සිංහල මාධ්‍ය ගැනීම සඳහා පාරිභාෂික ශබ්දමාලාව සම්පාදනය කටයුතු කරේ පාරිභාෂික ශබ්දමාලාව කියන පුතේ ඒ භාෂාවටම ආවේනික ශබ්දමාලාවක් කියන එකයි පාරිභාෂික වචන කියන්නේ ඒ විෂයට විතරක් ආවේනික වචන වගේ ඒ විෂය දේවල් විස්තර කරන්න ආපු වචනය වගේ ආන්නේ නැහැ. ශබ්දමාලාව සම්පාදනය කටයුතු කළේ ආර්ථික දුෂ්කරතා හේතුවෙන් විද්‍යා අධ්‍යාපනයේ ඉහළටම යාමට තමාට අහිමි වූ අවස්ථාව බොහෝ දරුවන්ට උදා කර දෙමින් විද්‍යා පොත්තා විද්‍යා සංග්‍රහ ප්‍රකාශයට පත් කිරීමෙන්ද විද්‍යා පුවත්පත් ලිපි ලිවීමෙන්ද ගුවන් විදුලි කතා පැවැත්වීමෙන්ද සිංහල මාධ්‍ය විද්‍යා අධ්‍යාපනයට අනුබල දුන්නේ ඔහු විසින් සම්පාදනය කරන ලද පාඨශාලීය සිංහල ශබ්දකෝෂයේ බෙහෙවින් ප්‍රයෝජනවත් කෘතියකි. ඔහු පාසල් පරිපාලනයේදී හා ශිෂ්‍ය විනය හංවර්ධනයේදී අහිංසාවාදී සිතුවිලි පදනම් කරගත්තේ සාමකාලී ලොවක් වුණගේ වඳා ආචාර්ය අධිකාරම් විසින් කරන ලද සේවාව ගැන ඇගීමක් එක්සත් ජාතීන්ගේ සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවෙන් 1988 දී පාර සාමතාගේ පිරිනමන ලදී. සමාජයේ චින්තනය දියුණු කිරීමේ පරමාර්ථයෙන් ආචාර්ය අධිකාරම් විසින් පළ කරන ලද සිතුවිලි සංග්‍රහ කාණ්ඩ 58 කි. එහි 45 වෙනි කාණ්ඩයෙන් උපුටාගත් කතාවක් මේ පාඩම තුළත් ඒ කියලයි කියන්නේ. බලමු. අනුගේ පාඩම කියවමු බලන්න. ප්‍රිය ශිෂ්‍ය ශිෂ්‍යාවනි කියන තැන ඉඳන්. ප්‍රිය ශිෂ්‍ය ශිෂ්‍යාවනි, ඔබ සෑම දිනාටම කුඩා යහළුවන් ඇතැයි සිතමි. එයින් සමහර දෙනෙක් අසල් වැසියන් වන්ට පුළුවනි. සමහරෙක් ඉස්කෝලේ හෝ ඔබේ පන්තියේම හෝ සිටින ළමයින් වන්ට පුළුවනි.
කුඩා කාලයේ සමාන වයසක ළමයින් සමග මිච්ච වීම ළමා වයසේදී ස්වාභාවික වශයෙන් සිදුවන දෙයකි. එය මනුෂ්‍යයාට අවශ්‍ය දෙයක් යයිද සිතා ගැනීමට ඉඩ තිබේ. මේ සම්බන්ධයෙන් කුඩා ළමුන් පර්යේෂණයකට භාජනය කර නොමැති. එහෙත් ඒ වෙනුවට කුඩා වඳුරු පැටවුන් අරගෙන පර්යේෂණ පවත්වා තිබේ. කුඩා කාලයේදී සම වයස්ක වෙනත් වඳුරු පැටවුන් සමග සෙල්ලම් කිරීමට ඉඩ නැලපුණු වඳුරු පැටව ලොකුවන විට වඳුරු සිරිත් තිරිත් නොදන්නා වඳුරු සමාජයට නොගැලපෙන වඳුරෝ වූහ. වඳුරා මනුෂ්‍යයාට බොහෝ සෙයින් කිට්ටු සම්බන්ධකම් ඇති සත්වයකි. එහෙන් මේ වඳුරු පැටවුන්ට සිදුවන දේ මනුෂ්‍යයාට සිදුවෙති නිගමනය කිරීමට ඉඩ තිබේ. කුඩා කාලයේදී ඇතිවන මිත්‍රත්වය බොහෝ විට සෙල්ලම් කිරීම ආදියට සීමා වේ. වයසින් වැඩෙත්ම ඒ මිත්‍රයන් කෙනෙකුට නැති වී යන්ට පුළුවන්. එහෙත් මිත්‍රත්වය හෙවත් යහළු බව කුඩා දරුවාගේ ජීවිතයේ වැදගත් කොටසක් වී වැඩෙන්නට පුළුවන්. සැබෑ මිත්‍රත්වය ආත්මාර්ථයෙන් හෙවත් තමාගෙනම සිටීමෙන් තොර වූවකි. මෛත්‍රිය යයිද මීටම නමකි. මෛත්‍රිය යන වචනය සෑදී තිබෙන්නේද මිත්‍ර යන්නේම. කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය හොඳින් හොඳ මිතුරෙකුගේ ගතිය මෛත්‍රියයි. අභාග්‍යයකට මෙන් හොඳ මිත්‍රත්වය අතිශයින්ම දුර්ලභ වූ ගතියකි. ඇති. ඇති පුතේ. ඔබ සෑම දිනාටම කුඩාම ඔබ සෑම දිනාටම කුඩා යහළුවන් ඇතැයි සිතමි. එයින් සමහර දෙනෙක් අසල්වැසියන් වන්නට පුළුවනි. සමහර ඉස්කෝලේ හෝ බේ පන්තියේ හෝ සිටින ළමයින් වන්නට පුළුවන්. කුඩා කාලයේදී සමාන වයසක ළමයින් සමග මිත්‍ර වීම ළමා වයසේදී ස්වභාවික වශයෙන්ම සිදුවන දෙයක්. එය මනුෂ්‍යයන්ට අවශ්‍ය දෙයක් යයි සිතා ගැනීමට ඉඩ තිබේ. මේ සම්බන්ධයෙන් කුඩා ළමුන් පර්යේෂණයකට භාජනය කර නොමැති. එහෙත් ඒ වෙනුවට කුඩා වඳුරු පැටවුන් අරගෙන පර්යේෂණයක් පවත්වා තිබෙනවා. කුඩා කාලයේදීම සම වයස වේතත් වඳුරු පැටවුන් සමග සෙල්ලම් කිරීමට ඊට නොලැබුණු වඳුරු පැටවකු ලොකු වන විට වඳුරු සිරිත් විරිත් නොදන්නා වඳුරු සමාජයට නොගැලපෙන වඳුරු අනිත් වඳුරුත් එක්ක හැදිලා වැටිච්ච අය ඒ වඳුරු සිරිත් ඉගෙන ගත්ත අනිත් අය ඒ වඳුරු සිරිත් විරිත් දන්නේ නැතුව මැරලා ගියා කියලා කියන්නේ. වඳුරු සමාජයෙන් නොගැලපෙන වඳුරා මනුෂ්‍යයාට බොහෝ සෙයින් කිට්ටු සම්බන්ධකම් ඇති සත්වයකේ හින් වඳුරු පැටවුන්ට සිදුවන දේ මනුෂ්‍යයන්ට සිදුවේ තියෙන නිගමනය කිරීමට ඉඩ තිබේ. කුඩා කාලයේදී ඇතිවන මිත්‍රත්වයේ බොහෝ විට සෙල්ලම් කිරීම ආදී සීමාවේ වයසින් වැඩෙත් මේ මිත්‍රයන් කෙනෙකුට නැති වී යන්න පුළුවන්. එහෙත් මිත්‍රත්වයේවත් යහළු බව කුඩා දරුවාගේ ජීවිතයට වැදගත් කොටසක් වී වැඩෙන්න පුළුවන්. හැබැයි මිත්‍රත්වයේ ආත්මාර්ථකාමීව හෙවත් තමා ගැනීම සිටීමෙන් තොර වූගේ මෛත්‍රියද මේ මීට නමකි. කුඩා කාලයේ මිත්‍රත්වයේ සෙල්ලම් කිරීම ආදී සීමාවේ වයසින් වැඩෙත් මේ මිත්‍රත්වයේ කෙනෙකුට නැති වී යන්නත් පුළුවන්. එහෙත් මිත්‍රත්වයේවත් යහළු බව කුඩා දරුවාගේ ජීවිතයේ වැදගත් කොටසක් වැඩෙන්න පුළුවන් වූ සැබෑ මිත්‍රත්වයේ ආත්මාර්ථකාමීත්වයෙන් තොරයිද මෛත්‍රියයිද මීටම කියන්නේ. මෛත්‍රිය යන වචනේ සෑදී තිබෙනේ මිත්‍ර යන්නේ. කල්යාණ මිත්‍රයෝ ස්වභාවය හෙවත් හොඳ මිත්‍රෝගේ ගතිය මෛත්‍රිය කියලයි කියන්නේ. අභාග්‍යයකට මෙන් හොඳ මිත්‍රත්වය අතිශයින්ම දුර්ලභ වූ ගතියකි. එය ප්‍රේමය නොවේ, ස්නේහය නොවේ, ආදරය යන වචනේ පොදු තේරුම දෙහි නැත. ප්‍රේමයේ, ස්නේහයේ, පොදු විවාහයේ පාරිචින ආදරයත් ආත්මාර්ථකාමී ගතිය. තමාම මුදල් කරගෙන ඇතිවන හැඟීම. කල්යාණ මිත්‍රතාවයවත් මෛත්‍රිය එවැන්නක් නොවේ. එහි තමා අය අනුන් යන ભેදයක් නැත. කුඩාම කාලයේදී අම්මා කෙරෙහි ද ඊට පසු සෙල්ලම් කරන ළමයින් කෙරෙහි දහට ගන්නා යාළුකම නොකෙසේ විනාශේ වන්නට ඉඩහැරිය හොත් නියම මිත්‍රත්වය කවදා හෝ කෙනෙකු තුළ විකාශනය වන්නට බැරි නැතයි සිටීමට පුළුවන්. දෙමව්පියන් විසින් ගුරුවරුන් විසින් ද ළමයින්ට කළ හැකි ලොකුම සේවය කුඩා කාලයේදී ළමයින් තුළ හට ගන්නා ඒ මල් පොහොට්ටුව විනාශ වන්නට නොදී ආරක්ෂා කර දීමට ඒ මල් පොහොට්ටුවේ පිපීම සිදු කර දීමට මව්පියන්ටවත් ගුරුවරුන්ටවත් වෙන කිසිවකටවත් නුපුරවා වේ බලන්න. දෙමව්පියන් විසින් ගුරුවරුන් විසින් ළමයෙකුට කළ හැකි හොඳම ලොකුම සේවය තමයි ළමයෙකු තුරහට
ගන්නා මල් පොට්ටු විනාශ වන්නට නොදී රැක බලා ගන්න. ඒ මල් පොට්ටුවේ මල් පිපීම සිදු කරන දෙමව්පියන්ටවත් ගුරුන්ටවත් වෙන කිසිවෙකුටවත් නොපුළුවන්. කලැකිව ඇත්තේ නොයෙකුත් උපද්‍රවයන් නිසා ඒ කැරි කසලේ විලී යන්ටවත් කැඩී විදී යන්ටවත් නොන නොලබෙනසේ ආරක්ෂා කර දීම පමණකි. පිපීම් පුජ්‍යලයා තුළින් සිදුවිය යුත්තකි. මේ සාකච්ඡා අවසන් කිරීමට කලින් මෙම අපේ පැරණි පොතක දැක්වෙන එක්තරා පුවතක් ගැන සඳහන් කිරීමට සුදුසුයයි සිතමි. බුදුන් වහන්සේද උන් වහන්සේගේ ඥාති සහෝදරක වූ ආනන්ද හාමුදුරුවන් වහන්සේද එක් දිනයක සවස් භාගයේ කතා සල්ප සල්ලාපයකදී සිටි සාමීනි උසස්ම ජීවිතයෙන් දෙකෙන් පංගුවක් කල්යාණ මිත්‍රයෙකු වීමයි මම සිතමි. ආනන්ද හාමුදුරුවන් වහන්සේ කීවේලු. ඒට බුදුන් වහන්සේ මෙසේ කියේ එසේ නො ආනන්ද එසේ නො කියව ආනන්ද මාහේවන් ආනන්ද මාහේවන් ආනන්ද උසස්ම ජීවිත දෙකක් පංගුවක් නො සම්පූර්ණයෙන්ම බ්‍රහ්මචර්යා හේවත් කල්ලාණ මිත්‍රතාවයි ආයන උසස්ම ජීවිත වලින් සම්පූර්ණ සම්පූර්ණයෙන් බ්‍රහ්ම සහෝදරතාවයවත් බා තමයි හික්මීම ගන්නවරු බුද්ධ මේ කියන්නේ සම්පූර්ණයෙන්ම මේ කියන්නේ බුදුන් වහන්සේ මේ සම්පූර්ණයෙන්ම මිත්‍ර දහම තියෙන්නේ මිත්‍රත්වයේ මත තමයි රට ජාතිය රකින්න කියලා කියන්නේ. බ්‍රහ්ම යන්නේ තේරුමිතා ලස්සන යන්නේ. සෝරි ඉතාම උසස් යන්නේ. චර්යායන හැතරීමේ හේන් බ්‍රහ්මචර්යායන ඉතාම උසස් ඇතිවීමේ බ්‍රහ්ම විහාරය යනුද මීට සමානාර්ථ වේ. විහාරය යනු වාසය කිරීමයි. ජීවත් වීමේ මෛත්‍රීවත් මිත්‍රතාවයද බොහෝ විට බ්‍රහ්ම විහාරය යන නමින් හඳින්වේ. යාලුකම උදෙසා උතුම් යාලුකම ඉතා උතුම් දෙයකේ ආත්මාත්මය කාමෙන් කිලුට කර යුතු නොවේ කියලා කියන. එනම් මිත්‍රත්වය ඉතා උතුම් දෙයක් මිත්‍රය ආශ්‍රය කරන්න යාලු ආශ්‍රය කරන්න කියන ගමන් ඔබ යාළුව නියවැදි යාළුව තෝරා බේරාගෙන ආශ්‍රය කරන්න පුරුදු වෙනු වෙයි. ඊට පස්සේ ටික කියවන්න netmi මෙතු කියපු දෙය හුනේ නැහැ. පූජණී කියම් බලන්න. ඔබ ඉහත කියවූ ලිපියේ මිත්‍රත්වය පිළිබඳ අපූරු චිත්‍රයක් කියන තැනින්. කරුණක් පිළිබඳව ඉදිරිපත් කරනු ලබන සමස්ත පැහැදිලි අදහසක් දර්ශනයක් ලෙස හැඳින්විය හැකිය. අධිකාරම් වැඩි අවශ්‍යෙන් අවධානය යොමු කළේ ළමයින් හා තරුණ පරපුර යහමග ගැවීමටය. චින්තනයක වශයෙන් ශ්‍රී ලංකා ජනතාවගේ චින්තනයෙහි වෙනසක් ඇති කිරීමේ අරමුණින් නවීන විද්‍යාව හා සිතුවිලි නම් පුස්තිකා මාලාව සම්පාදනය කළේ පාරම්පරික විචාර සහ දිහිලින් ඇතු ආචාර්ය අධිකාරම් පළක නැතම් අදහස් තියුණු මත භේදයට ආවිවේචනයද ලක් විය. එතුමා ජාති භේදයක් ආගම් භේදයක් හෝ පන්ති භේදයක් නොවිය. මුළු මිනිස් වර්ගයාටම එකම ජාතියක් ලෙස සැලකූ ඔහු වර්ගවාදී ගැටුම් වලින් තොර සමකාමී ලොව ගොඩනැගීම සඳහා නිරතුරුවම කැපවී කටයුතු කළේ. එම උදාර කැපවීම වෙනුවෙන් එතුමාට කරලද උපහාරයක් ලෙස 1980 දී එක්සත් ජාතීන්ගේ සංගමයේ ශ්‍රී ලංකා ශාඛා විසින් පළමුවට සාම ත්‍යාගයේ පිරිනමන ලදී. එයින් ලැබුණු රුපියල් දස දහසක වටිනා චෙක්පත සාම කටයුතු සඳහා යොදා ගැනීමට ශ්‍රී ලංකා ක්ෂණික මූර්ති මධ්‍යස්ථානයට පරිත්‍යාග කරේ. අධිකාරම්තුමාගේ
අහිංසාවාදී ප්‍රතිපත්තිය රටම දන්නා කරුණකි. පාසල් පරිපාලනයේදී හා ශිෂ්‍ය විනය සංවර්ධනයේදී ඔහු අනුගමනය කළ ප්‍රතිපත්ති ශිෂ්‍යයන් තුළ අහිංසාවාදී සිතුවිලි රෝපණය කිරීමට හේතු වේ. ඕවා දෙනු පරහට තමා සම්මානයේ පිහිටා සිට යන කියමන අකුරටම අනුගමනය කළ එතුමා තමයි අවිහිංසාවාදී පිළිවෙත කියාවෙන්ම සනාත කළේ. සබා දහම ඉහත ඔබ කියපු ලිපියේ ඇති පුතේ ඉහත ඔබ කියපු ලිපියේ මිත්‍රත්වය පිළිබඳ අපූර්ව විග්‍රහයක් දක්වයි. AEW අධිකාරම් කුඩා ළමයින්ට මිත්‍රත්වය පිළිබඳ සිය අදහස් ප්‍රකාශ කළ ආකාරයයි. කිසියම් කරුණක් පිළිබඳව ඉදිරිපත් කරනු ලබන සමස්ත වචයෙන් සමස්ත පැහැදිලි අදහසක් දර්ශනයක් ලෙස හැඳින්විය හැකිය. කිතියම් කරුණක් පිළිබඳව ඉදිරිපත් කරන ලබන සමස්ත පැහැදිලි අදහසක් දර්ශනයක් කියලා හඳුන්වන්න පුළුවන්. අධිකාරම් වැඩි වශයෙන් අවධානය යොමු කළේ ළමයින් හා තරුණ පරපුරේ යහමග යැවීමට. චින්තක වශයෙන් ශ්‍රී ලංකා ජනතාවගේ චින්තනයේ වෙනසක් ඇති කිරීමේ අරමුණින් ඔහු නවීන විද්‍යා සංග්‍රහව හා සිතුවිලි නම් පුස්තිකා මාලාව සම්පාදනය කළේ. පාරම්පරික විශ්වාස හා දිනීලුන් ඈත් ආචාර අධිකාරම් පළ කළ ඇතැම් අදහස් තියුණු මතභේදයට හා විවේචනයට ලක්. එතුමාට ජාති භේදයක් ආගම් භේදයක් හෝ පන්ති භේදයක් නොවේ. මුළු මිනිස් වර්ගයාම එකම ජාතියක් ලෙස සැලකූ ඔහු වර්ගවාදී ගැටුම් වලින් තොර සාමකාමී ලොවක් ගොඩනැගීම සඳහා නිරතුරුව කැපවී කටයුතු කළේ. එමුදාර කැපවීම වෙනුවෙන් එතුමා කරන ලද උපහාරය 1980 එක්සත් ජාතීන්ගේ සංගමයේ ශ්‍රී ලංකා ශාඛාව විසින් පළමු වරට සාම්ත්‍යාගයේ පිටනමන ලදී. එයින් ලැබුණු රුපියල් 10,000ක් වටිනා චෙක් පත සාමකටයුතු සඳහා යොදා ගැනීමට ශ්‍රී ලංකාවේ ස්ථමූර්ති මධ්‍යස්ථානයට පරිත්‍යාගය කළේය. බලන්න එක්සත් ජාතීන්ගේ සංගමයේ ගිහින් ඉවරලා සාමත්‍යාගයක් ලබන රුපියල් 10,000ක් ඒ කාලයට ලොකු ගාණක් ලක්ෂ 10ක් විතර. ඒකත් කිත්තු මූර්ති සංගමයට පරිත්‍යාග කරන අධිකාරම් තුමාගේ හිංසාවාදී අහිංසාවාදී ප්‍රතිපත්තිය නිසා ප්‍රතිපත්තිය රටම දන්නා කරුණකි. පාසල් පරිපාලනයේදී ආදේශ විනය සංවර්ධනයේදී ඔහු අනුගමනය කළ ප්‍රතිපත්ති ශිෂ්‍යයන් තුළ අහිංසාවාදී සිතුවිලි රෝපණය කිරීමට හේතුය. ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා යන කියමන අකුරමට අනුගමනය කළ එතුමා නොවේ. අවිහිංසාවාදී පිළිවෙත ක්‍රියාවෙම සනාථ කළේ. සබා දහමට පරිසරයට ඇලුම් කළ එතුමා තමාදෙහි කොටසක් ලෙස සැලකුවේ අධිකාරන්තුමා විසින් ලියන ලද ලේඛනවලින් හා පවත්වන ලද දේශනවලින් ඔවුන්ගේ අවිහිංසාවාදී මානව හිතවාදී දැක්ම මනාව ප්‍රකට කෙරේ. පාරිභාෂික වචනයක් කියන්නේ එක් එක් විචේත අදාළ සංකල්ප හඳුන්වන වචන හමන වයස් එන සමාන වයසට අයත් කියන එකයි. පුතේ මෙතන මේ මිත්‍රත්වය ගැන ආචාර්ය අධිකාරම් ලියපු ටිකක් තමයි මේ කතා කරන්නේ. මේකේ පාඩම ආශ්‍රයෙන් අහපු ප්‍රශ්න ටිකක් තියෙනවා. උත්තර ලියන්න පුළුවන්. එතකොට ඔයාලට ඒක අඹය හලුව කියන පාඩමේ යටතේ ප්‍රශ්න 8ක් තියෙනවා. අන්නේ 8 උත්තර ලියාගෙන ලබන සතියේ පන්තියට යමු. එහෙනම් පුතේ සියලු දෙනාටම ආයුබෝවන්. ආයුබෝවන් සර්. ආයුබෝවන්.